All in one with Nirman mage channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම unbox කරන්න කතා කරන්න ගෙනාවා garden umbrella එකක්. එහෙමත් නැත්නම් නිවසේ ගේ මිදුලේ ගෙවත්තට සම්බන්ධ කරන ලොකුම ලොකු කුඩයක්. අද වෙළඳපොලේ නොයෙකුත් වර්ගයේ කුඩ වර්ග අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. අවුෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න වගේම ගේ මිදුලේ ගෙවත්තට ලොකු අලංකාරයක් මෙන්න මේ කුඩේකින් එකතු කරන්න හැකියාවක් තියෙනවා. මේකේ කැපැසිටි එක ගත්තොත් දෙන්නෙකුට පහසුවෙන්ම පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. box එක unbox කරලා බලමු කොහොමද වැඩි දුර විස්තර කියලා. අපි බලමු මේ ප්ලාස්ටික් කවර ටික අයින් කරගෙන. මෙන්න මේක තමයි මේ කුඩේ බේස් එක. මෙන්න මේක මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක තමයි මේ කුඩේ ප්‍රධාන ආධාරකය. මෙන්න මේකත් මෙන්න මේ බේස් එකට මෙන්න මේ විදිහට මෙන්න මේ නට් ඇන් බෝල් වලින් සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳින් ෆික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ බේස් එකට කොන්ක්‍රීට් එකක් සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ සිදුරු ආධාරක මාර්ගයෙන් නට් ඇන් බෝල් සම්බන්ධ කරලා කොන්ක්‍රීට් එකක් සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ හැම ආධාරකයකම මේගොල්ලෝ දීලා තියෙනවා මෙන්න මේ විදිහට සිදුරු. මෙන්න මේ සිදුරු වලින් සිදුරු සම්බන්ධ කරගෙන නට් ඇන් බෝල් භාවිතා කරලා හොඳ කොන්ක්‍රීට් එකක් සම්බන්ධ කරගන්න ඕනේ. මොකද මේ කුඩේට ගොඩක් ලොකු බරක් වැටෙනවා. අන්න ඒ බර සමබර කර ගැනීම සඳහා කොන්ක්‍රීට් එකක් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ බේස් එකට මම දැන් බ්ලොක් ගල් 3ක් භාවිතා කරනවා මේ කුඩේ සමබරතාවය රැක ගැනීම සඳහා. මුලින්ම මෙන්න මේ ආධාරකය මෙන්න මේ සිදුරට සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙන්න මේ කුඩේ මෙන්න මේ විදිහට මේ බේස් එකට සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතනින් දීලා තියෙනවා මැනුවල් ලොක් එකක්. මෙන්න මේකත් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ ලිවර් එක මාර්ගයෙන් තමයි කුඩේ දිගහැරගන්න අකුලන්න මේගොල්ලෝ නිර්මාණය කරලා තියන්නේ. මෙන්න මේ විදිහට. මේ කුඩේ මැටීරියල් එක ගැන කතා කරොත් මෙන්න මේ ෆ්‍රේම් එක මේගොල්ලෝ නිර්මාණය කරලා තියන්නේ මලකඩ නොකන වානේ වලින්. ඒ වගේම මෙන්න මේ ක්ලෝත් එකත් උසස් තත්ත්වයේ පොලියෙස්ටර් වලින් තමයි මේගොල්ලෝ නිර්මාණය කරලා තියන්නේ. ඔන්න ඔය කරුණු කාරණා තමයි මෙන්න මේ කුඩේ සඳහා එකතු වෙලා තිබුණේ. නැවතත් වැඩසටහනකින් එනතුරු සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.